आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सियत रात्रि प्रवृत्ति विकासय में मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल डोंगरी स्थानाधिपति वरुण महारे वर्जन्या करमई मगिन 10 वल अतरमन वेई डुम्रिया वर्जने किसी सेत अनुमत करने नहीं डुम्रिया सामान्य अधिकारी की आई प्रदेश रसक हदीसी विदुलिय बिंद वैटीमाक बलागार की हिप्याका क्रियवेई जनपति मुतुराज वेल लिट्रो गैस पर्यंते बलन्ने आई बोरेल्ले देवस्थानेकदी अद्बोम्बයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ගැන සෑහීමකටපත් වෙන්න බෑ අගරදගුරු හිමිපාණන්ගෙන් චෝදනා ओमिक्रॉन रटतुल यालित बरपतल कोविड रैलक एथिकल है कि विशेषज्ञ वैद्य आनंद विजय विक्रम की आई मेवर राज्य वेसक उत्सवे कूरगल पुदबिमेदी श्रीलंकाव यालित जात्यांतर श्रेणीगत किरीमकिन 57ට ණය ගෙවන්න පුළුවන් නම් කොහොමද ශ්‍රේණිගත කිරීම වලින් පහළට වැටෙන්නේ හර්ෂ ප්‍රශ්න කරයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත දිනකට අපේ රටේ දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3ක්. දුම්රිය සේවකීන් ඉන්නවා 13000ක්. ඒ කියන්නේ දුම්රිය මගීන් 23 දෙනෙකුට එක් දුම්රිය සේවකයෙකු ඉන්නවා. මේ විදිහට බැලුවොත් දුම්රිය මගීන්ව අවශ්‍ය නම් කර තියාගෙන ගෙදර ගිහින් බස්සන්නත් පුළුවන්. නමුත් ඇත්තටම සිදුවන්නේ දුම්රිය මගීන්ට දුම්රියේ දොරෙත් එල්ලීලා යන්නයි. හැමදාම වර්ජන තර්ජන ගර්ජන ඉවරයක් නැහැ. දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතයි. අපේ රටේ දුම්රිය සේවාව බුලට් වෙන්නේ කවදාද? අපේ රටේ වර්ජන හැමදාම සිද්ධ වෙනවා. වෛද්‍යවරු වර්ජනය කරනවා. දුම්රිය වර්ජනය කරනවා. බස් වර්ජනය කරනවා. මේ හැම වර්ජනයක්ම සැලකුවාම හේතුව වන්නේ වෘත්තීය ඉල්ලීම්. එක්කෝ වැඩි වැටුම් නැත්නම් ස්ථානමාරු නැත්නම් අතිකාල එහෙම නැත්නම් Tamanගේ දරුවන්ට සුපිරි පාසල් බොහෝමයක් වර්ජන වලට හේතු මේවා මේ හේතු සම්පූර්ණයෙන්ම අසාධාරණයි කියලා අප කියන්න යන්නේ නැහැ ඒ වගේම මේ වර්ජන වලට හේතු ඇත්තටම 100% සාධාරණත් නැහැ අපේ රටේ රෝහල් ගත්තොත් ලෙඩ්ඩු ඇඳන් යට හෘද සැත්කම් ගත්තොත් ඒක මිනි පෙට්ටි පොලිමක් ඒ වගේමයි දුම්රිය නිරන්තරයෙන් පමා වෙනවා මගින් සමහර විට යන්නේ දුම්රියේ දොරවල් වල දුම්රියේ වැසිකිලි වලට නහය අරගෙන යන්න බෑ එහෙව් සේවාවක් තමයි මේ බොහෝ අංශ වලින් ලැබෙන්නේ ඒත් කවදාවත් ලෙඩ්ඩුන්ට ඇඳන් දෙන්න කියලා හෘද රෝගී සැත්කම් අවසන් කරමු කියලා වර්ජන කරන දොස්තරලා අපි දැකලා නැහැ ඒ ගැන කතා කරන හිත හොඳ වෛද්‍යවරු නැතුවම නොවේ දුම්රිය ඇතුළු මගී ප්‍රවාහනයත් එහෙමයි ඒසී කරපු විදුලි හෝ බුලට් දුම්රිය හදමු කියලා සටන් කරන වෘත්තීය සමිතිය අපි දැකලා නැහැ. මහත්වරු නෝනලා වගේ අසුන්ගෙන යන්න පුළුවන් මගේ ප්‍රවාහනයක් හදමු කියලා සටන් කරන වෘත්තීය සමිතිය අපට නැහැ. ඒ වගේමයි ඉහළ දේශපාලනය. ඒ උන්දලාට සුපිරි වාහන තියෙනවා. දැසි දස්සන් ආරක්ෂකීන් පිරිවරාගෙන කලර් ලයිට් ළඟ නතර කරන්නේ නැතිව යන්න පුළුවන්. නමුත් මගේ අපට සදාකාලිකවම දුක උරුම වෙලා තියෙන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක් ආරම්භ කළා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. දුම්රිය ධාවනය සිදුවන අතරවාරයේදී වර්ජනය ආරම්භ කරලා දුම්රිය නතර කළේ. සමහර ස්ථානවලද එක්වරම රාත්‍රියේ දුම්රිය නතර කළා. මගින් අන්ත අසරණ වෙලා ඉවසීමේ සීමාව පැනලා දුම්රිය දේපළ වලට පවා හානි කළා. කොහොමත් අපේ රටේ දුම්රිය සදාකාලිකවම පාඩුවේ. වර්ජනයක් තිබ්බොත් දෛනිකව රුපියල් මිලියන 15කටත් වඩා පාඩුයි. සේවාවක් ලෙස සලකලා පාඩුව හිතා ගන්න හැකි වුණත් මේ විදියට ඕනෑම දෙයක් හැමදාම පාඩු ලබන්න බෑ. ඒට නිවැරදි විසඳුම් අවශ්‍යයි. අපේ රටේ මැති ඇමතිවරුන්ටත් අඩුම ගානේ සතියක්වත් අපිත් එක්ක තෙරපිලා මිරිකිලා මේ විදියට දුම්රියක බස් රථයක එන්න ලැබුණොත් අපේ ඇත්තම දුක තේරෙයි. කරා කියලා හැමදාම මේ වැඩේ කරන්න බෑනේ. අද ඒට කරා. හැමදාම කරන්න බෑනේ. ඉතින් රජයේ බංක්ලොත් නිකක්ම එනවනේ. නැත්නම් අපෙන් පලියරගෙන වැඩක් නැහැනේ. ඒක රජයත් එක්ක ගන්න දෙනුවක් නේ. ආණ්ඩුවයි මේගොල්ලයි කරගන්න ඕන දේ මිනිස්සුන්ගේ පලිය අරගෙන වැඩක් නැහැ නේ. සු කොච්චර අමාරුවෙන් ඉන්නේ. අපි දැන් මාසෙකට ඉස්සෙල්ලා බුක් කරේ. ඒක බුක් කරන්නේ නැතුව ඉන්නවා. මෙහෙම කළා මේ රට දුවන්න බෑ. තේරෙන්නේ නැහැ ඉතින් මෙහෙම මිනිස්සු තමයි හැම දෙයකින්ම තැලෙන්නේ. රටේ මේ වගේ ස්ට්‍රයික් තියෙනවා නම් පාලනාධිකාරී කරගන්න ඕනේ. ඡන්දයක් ගන්න මේ විදිහට වැඩ කරන්න. දේශපාලනඥයෝ. ඉතින් මේක මේ මිනිස්සුන්ට අසාධාරණයක් කියලා තියෙනවා. එහෙම වුණා මේ රට පාලනය කරන්න අමාරුයි. මේ රට ගෙනියන්න. ඉතිරිපද කියලා මේ දැන් ළමයින් ඊයේ ඉඳලා ඊයේ 4 ඉඳලා මෙතනට වෙලා ඉන්නවා දැන් ගෝච්චි යන්න. අර අපේ පොඩි අයට වමන යනවා බස් වල යන්නත් බෑ. ඒකයි ගෝච්චි බුක් කරලා තියෙන්නේ. උන් අල්ලලා යන්න ඕන. 70. ඉතින් මේක පුදුම වැඩක් තමයි වෙලා තියෙන්නේ. එක්කෝ සතියකට දොර දිස්සලා දැනුම් දෙන්න එපා. එහෙම දැනුම් දුන්නා නම් අපි මේ ගමනේ එන්නේ නැහැ. එහෙම නැත්නම් අපි එහෙ ඉඳලම වාහනයක් අත අරගෙන එන්න. කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඩීසල් නොලැබීම නිසා එහි විදුලිය නිෂ්පාදනය නතර වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක අද පස්වරුවේ සිට විදුලිය බිඳ වැටීම් රැසක් වාර්තා වුණා. කොහොම වුණත් විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ ලබන 22 වෙනිදා තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි. ඇමතිවරයා මෙම ප්‍රකාශය කර පැය කිහිපයක් යන්නට පෙර විදුලිය කැපීම ආරම්භ වුණා. මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා විපක්ෂයට ඕන විදුලිය කපනවා දකින්න. නමුත් අපිට ඕන කරන්නේ කොහොම හරි මහජනයාට අපහසුාවක් නොවෙන්න විදුලි කප්පාදුකෙන් තොරව විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන්න. ඒ අනුව තමයි පහුගිය දවස්වල අපි සියලු දෙනාම කටයුතු කරේ. ඒ හින්දා ඊයේ විදුලිය කැපුවේ නැහැ කොහෙවත්. පෙරේදත් විදුලිය කපන නෙමෙයි හිටියේ. නමුත් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයක වැඩිච්ච දෝෂයක් නිසා පැයක පමණ කාලයක් විදුලිය කපන්න සිද්ධ වුණා. ඒ හින්දා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. විදුලි බල මණ්ඩලය තියෙන මේ රටේ ජනතාවට නොකඩවාම් විදුලිය දෙන්න. ඒ බාර අමාත්‍යාංශයත් ඇමතිවරයාත් හැටියට මගේ යුතුයකමත් ඒ ප්‍රශ්න පිළිබඳව හොඳින් බලලා විදුලි කප්පාදුවකින් තොරව යන්න. ඒ හින්දා අපි මේ මොහොත වෙනකොට අපේ විදුලි ජනනය පිළිබඳව හරි අවබෝධයකින් අපි කටයුතු කරන්නේ. ඒ හින්දා විදුලි ඉංජිනේරු මහත්තුරු ඒ වගේම විදුලි බල මණ්ඩලයේ අපේ බලාකාර සියල්ලම අපි බොහොම ළඟින් පරීක්ෂා කරගෙන යනවා කොහොමද කියලා. නමුත් අපිට ගැටලු දෙකක් පහුගිය කාලේ ජනවාරි 22 වෙනකන් විදුලිය කප්පාදුවකින් තොරව අපිට යන්න කිව්වා. නමුත් අපේ සමහර ඉංජිනේරුවරු ලෑස්ති හැමතිස්සම විදුලිය කපන්න. ඒකට හේතුවක් තියෙනවා. පෞද්ගලික ජනකයන්ත්‍රවලින් විදුලිය මිල ගැනීම තමයි මේ රටේ වැඩිමදාම සිද්ධ වුනේ. මේ මොහොත වෙනකොටත් ගිවිසුම් අවසන් වෙච්ච විදුලි බලාගාර කීපයක අපි ගිවිසුම අලුත් කළා නැහැ. ඇයි ඒක අලුත් කරේ නැත්තේ? අපි ඒකත් එක්ක එකඟතාවයකට එන්න උත්සාහ කරා මාස 3කට දික් කරන්න පුළුවන් ද කියලා. නමුත් ඒ සමාගම් බලාපොරොත්තු වෙනවා අවුරුදු 3කට තමයි දික් කරන්න කියලා. අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කරද පැය කිහිපයක් යන්නට පෙර මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවක් සිදු වී තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා. එහිදී විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රු නවමනි මහතා ප්‍රකාශ කර සිටියේ කැලණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය ඩීසල් මේ වන විටත් නොලැබීම නිසා එහි විදුලි බල නිෂ්පාදන කටයුතු මේ වන විට ඇනහිට ඇති බවයි. කැලණිතිස්ස බලාගාරය ඇනහිටීමත් සමගම මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබෙනවා. විදුලි බල මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට පෙර විදුලි බල මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ආකාරයට පස්වරු 5:30 සිට රාත්‍රී 9:30 දක්වා පවතින තත්ත්වයේ යටතේ විදුලිය කප්පාදුවක් සිදුවන බවයි. අද කෙරවල පිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය පරීක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ගියා. රටක ජනාධිපතිවරයෙකුට ගෑස් පර්යන්තයක් පරීක්ෂා කිරීමට යාමට තරම් ප්‍රශ්නය උඩුදුවලා. අදත් රට පුරා ගෑස් සිලින්ඩර හිඟයි. ඒ අතර පිපිරීම්ද වාර්තා වනවා. අප නිරන්තරයෙන් වාර්තා කළේ සංයුතිය වෙනස් කිරීම නිසා ගෑස් පිපිරීම් සිදුවන බවයි. එසේම ගෑස් ආශ්‍රිත උපකරණ බාලනම් ඊටද වගකිව යුත්තේ පාරිභෝගිකයින් නොවන බවයි. ගෑස්වල සංයුතිය ඉබාගාතේ වෙනස් වෙන විදිහක් නැහැ. විශේෂයෙන් ගෑස් අංගණයේ සිටින පහළ සේවකීන්ට හිතුමතේ ගෑස් පුරවන්න බෑ. සංයුතිය වෙනස් කිරීමේ සිට සිදු වූ සියලු වෙනස්කම් වලටත් හිඟයටත් ඉහළ නිලධාරීන් වගකිව යුතුයි. සභාපතිවරුන්ගේ සිට ඉහළ කාර්ය මණ්ඩලවලට ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් ගැලවී යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් දේපළ හානිසේම ජීවිත හානිද සිදු වුණා. ගෑස් ආශ්‍රිත ප්‍රශ්නය අද බරපතල ආර්ථික අර්බුදයක් ඇති කරන්නක් බවට පත් වෙලා. ආපයක් ඉන්දියාපයක් හදලා විකුණගෙන ජීවිතය ගෙන ගිය සමහර පුංචි හෝටල් පවා වැහිලා ගිහින්. කඩල ටික තඹගෙන විකුණන කුඩා වෙළෙන්දන්ගේ ජීවිතවලට පවා ගෑස් හිඟය බලපාලා. එවන් පසුබිමකයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සංගණය වෙත ගියේ. කෙරවලපිටිය ලිට්‍රෝ පර්යන්තය වෙත ගිය ජනාධිපතිතුමා එහි සේවකින් සමගද සාකච්ඡා කළා. මෙම ලිට්‍රෝ පර්යන්තය තුළ ටොන් 2000ක් ගබඩා කළ හැකි ගෑස් ටැංකි 4ක් තිබෙනවා. දෛනික පවත්වාගෙන යන සංචිත ප්‍රමාණය ටොන් 8000ක්. මාසිකව ලිට්‍රෝ සමස්ත ගෑස් සැපයුම ටොන් 30000ක්. මාසයකට නැව් 7ක්වත් ලිට්‍රෝ වෙත පැමිණෙන බවයි අදාළ බලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කළේ. දැනට පවතින හිඟය මගහරිමින් ලිට්‍රෝ සිලින්ඩර වලට ඇති ඉල්ලුම ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණ කරන බවද ලිට්‍රෝ බලධාරීන් ජනාධිපතිවරයාට සහතික වූවා. හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණ සඳහා ආයතනයක් පිහිටුවීමට තම සමාගම සූදානම් බව ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. මේ අතර ලිට්‍රෝ සමාගම සුරැකීමේ එකමුතුව අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ වත්මන් සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කළා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේක සභාපතිවරයා කවුද කියන එක ප්‍රශ්නෙවත් සභාපතිවරයා ඉවත් කළ යුතුයි කියන අවස්ථාවක් නෙමෙයි මේ. විශේෂයෙන්ම සියලුම සේවකයෝ මේ සභාපතිවරයාත් එක්ක වැඩ කරන්න ආරම්භ මාස 6යි. ඉතින් එතුමාත් තම සාකච්ඡාවේදී නිලධාරීන්ට අවබෝධයක් තියෙනවා මේ සභාපතිවරයා සමග වැඩ කිරීමේදී. ඉතින් අපි සේවක මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා වර්තමාන සභාපතිවරයා මේ කරගෙන යන වැඩ කටයුතු ටික කරන් යන්න යම් කාලයක් ලබා දෙන්න. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් අපේ වත්මන් සභාපතිවරයා නැවතම තනතුරේම දැනට තියලා තියෙනවා. අදත් ගෑස් පෝලිම් තිබුණත් පසුගිය කාලයට සාපේක්ෂව අඩුයි. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හැටන් සහ භගවන් තලාව ප්‍රදේශයේදී බෙදා දෙන දර්ශනද අපට ලැබී තිබෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා පීඩාවට හානියට පත් වූ ජනතාවට ඇත්තටම වන්දි ලැබිය යුතුයි. ඒවා හමස් පෙට්ටියට දාන්න ඉඩ දිය යුතු නැහැ. එසේම යලි මෙවැනි තත්වයකට පාරිභෝගිකයින් ඇද දැමීමට කිසිම සමාගමකට ඉඩ දිය යුතුද නැහැ. නිවැරදි ලෙස ඕනෑම ආයතනයක් පවත්වාගෙන යන්න බැරි ඉහළ නිලධාරීන් ඇත්තටම සමස්ත සමාජයටම අර්බුද මවන එක තමයි දිගින් දිගටම සිදු කරමින් සිටින්නේ. බොරැල්ලේ දේවස්ථානයක් තුළ තිබී අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අගරද ගුරු කාදිනල් බැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන CCTV දර්ශනද අද දින මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් තුළ තිබී අත් බෝම්බයක් සොයාගනු ලැබුවා. අදාළ අත් බෝම්බය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව පුද්ගලින් කිහිප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වන CCTV දර්ශන අද දින මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙම CCTV දර්ශන පිළිබඳවත් අදාළ අත් බෝම්බය තැබීම සහ ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අදහස් පළ කළා. අපිට පේනවා මේකේ ඇත්ත හොයාගෙන යනවට වැඩිය කතන්දරයක් ගොතන්නට කරන වැඩක් හැටියට අපිට පේනවා. නිසා අපි පොලිසිය මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අපි ඉල්ලා සිටිනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරන්න කියලා. අහිංසක මිනිසුන්ව බිල්ලට දීලා මේක පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණ වහන්න අපේ ඉතිහාසයේ පුරාවටම පොලිසිය කරලා තියෙන දේවල් දිහා බලනකොට මේකත් ඒ වගේ එකක්ද කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අවංක වෙන්නට ඕනේ පළමුව නිලධාරීන්. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැටිකම් කරන්න නෙමෙයි පොලිසිය තියෙන්නේ. ඒ නිසා මේ කාරණාව ඇයි මෙහෙම දෙයක්? ඒ නිසා කරුණා කරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න. වැරදි නොකරපු අයට වරද පටවලා අත හොදා ගන්න බලන්න එපා. මේ බෝම්බේ තැබීම පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කර සිටිනවා. රටේ සම්පත් වෙකුණා ණය ගෙවීමේ සැලැස්මක් රජය සතුව පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසන්නේ. එයාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඊයේ රෑ S&P ආයතනය ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් නැවතත් පල්ලෙහාට දැම්මා. CCC ප්ලස් ඉඳලා CCC වලට පහත හෙළුවා ලංකාවේ ශ්‍රේණිගත කිරීම. ඊට අමතරව ඉදිරි දැක්ම ඍණාත්මකයි කියලා වුන් ඉදිරිපත් කරා. මේ පහළ දැමීම හරහා සිද්ධ වෙන්නේ අප කෙරෙහි තියෙන විශ්වාසය ණය ගෙවීමේ තව තවත් පල්ලෙහාට යනවා. පෙට්‍රෝල් ගේන්න, ඩීසල් ගේන්න, බෙහෙත් ගේන්න, කිරිපිටි ගේන්න, ගෑස් ගේන්න, ගල් අඟුරු ගේන්න මේ සියලු දේට මුදල් නැති වෙලාවේදී ඩොලර් ඇයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තේ? පැහැදිලිව පේන්නේ මොකද්ද? මේ රටේ සම්පත් ටික විකුණලා ණය ගෙවන්න සැලැස්මක් කරනවා. මේ රටේ නීති වෙනස් කරන්න යනවා අපේ සම්පත් ටික විකුණන්න. හරියට ගමේ මිනිහෙක් ණය වුණාම තමන්ගේ අර මෝටර් සයිකලයක් තියෙනවා නම් ඒකේ පොත අරගෙන ගිහලා හැමතැනම කියන අනේ මේ පොත තියලා කීයක් හරි දෙන්නකෝ මං පස්සේ ගෙවන්නම් කියලා. ඒ වගේ අපේ රටේ ඔප්පුව දැන් එන හැම සුද්දටම පෙන්නලා කියනවා අපිට කීයක් හරි දෙන්න කියලා. කඩා වැටුණු මෙරට සංචාරක කර්මාන්තයේ ඉතා වේගයෙන් යථා තත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. 2030 වන විට සංචාරකයන් මිලියන 7ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අරමුණ බවයි අමාත්‍යාංශය පවසන්නේ. 2018 තමයි හොඳම අවුරුද්ද. 2.3ක්. 2018 2.3ක් කියන්නේ ලක්ෂ 2ක ප්‍රමාණයක් ඇවරේජ් මාසයකට එනවා. දවසකට 6600ක් වගේ එන්න ඕනේ. 2022 අපි බලන්නේ ටාගට් එක 2018 න් භාගයක් හරි achieve කරන්න. අඩු ගානේ මිලියනයක 0.1ක් කියමුකෝ. ලක්ෂ 11ක් කියමුකෝ. ලක්ෂ 11ක් කියන්නේ ලක්ෂයක් වගේ මාසයකට එන්න ඕනේ. ඒ කොවිඩ් දැන් ඔමික්‍රෝන් වැඩි වුණොත් ඒවා ඉතින් අපිට මුහුණ දෙන්න වෙයි. මං කියන්නේ දැන් කරන්න බෑ කියලා අභියෝගයකට මුහුණ දෙන්න බෑ කියලා දැන් අපිට එහෙම යන්න බෑනේ. අභියෝගයකට මුහුණ දෙන්න ඕනේ. ටාගට් එකක් තියෙන්න ඕනේ. කල්පිටියේ ඇත්තටම රූපත් 12ක් තියෙනවා. ඒකෙන් 11ක් දැන් අපි දීලා තියෙන්නේ. ආයෝජනකයන් හඳුන්වාගෙන අපි දැන් දීලා තියෙන්නේ. ඒකට අපි ඇත්තටම කෝප් කමිටියට දැන් අපි උත්තරයකුත් දීලා තියෙනවා. වෝටර් බංගලෝස් කරන්න බැරි වුණා ගොඩ කාලයකට. අතන මේ අවුරුදු දෙකේ තමයි ඒකට අප්‍රූවල් හම්බුනේ. ඒක අවුරුදු මං හිතන්නේ 12ද 15ද ගානක් එක කරන්න නැතුව හිතලා තියෙනවා. මේ වසර ඇතුළත විතරක් අපි සැලකුවොත් අපි ආයෝජන රැසක් අපි අනුමැතින් ලබා දුන්නා. අවසාන අනුමැතිය ලබා දීලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 194ක් වටිනා ආයෝජනවලට. මූලික අනුමැතියෙන් ලබා දීලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් වටිනා ව්‍යාපෘතිවලට. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් ඉදිරියේදී යලිත් තද කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අවශ්‍ය බවයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. පහුගිය මාස සති 2-3 තුල අපිට දැනෙනවා යම් කිසි වැඩිවීමක් නැවතත් ඇති වෙන්නට පටන් අරගෙන තියෙනවා කියලා. අපි දන්නවා ඔමික්‍රොන් ප්‍රභේදය ඉතා පහසුවෙන් පැතිරෙන ප්‍රභේදයක්. ඒයින් සංකූලතාවයන් නැතිවීම අඩු වුණාට විශාල සංඛ්‍යාවකට ඒ රෝග තත්ත්වය වැළඳෙන්නට පුළුවන්. ඒ නිසා ලංකාවේ තත්ත්වයත් ඔමික්‍රොන් ප්‍රභේදය තියෙන නිසා දැඩි අවධානමක පවතිනවා. ඉදිරියේදී මේ ඔමික්‍රොන් ප්‍රභේදය නිසා විශාල වශයෙන් නැවතත් තද කොවිඩ් රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතිනවා මේ අවස්ථාවේ. මේ තත්ත්වයෙන් වැළකීම සඳහා ප්‍රධාන වශයෙන්ම අපි එක පැත්තකින් අපේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග නිසියාකාරයෙන් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මෙම බූස්ටර් ඩෝසස් ලබා ගත්තොත් එහෙම රෝහල් පිරියාම සහ රෝහල්ගත වීමේ හැකියාව අඩු වෙනවා විතරක් නෙවෙයි අපිට මේ සාමාන්‍ය එදිනෙදා කටයුතු මේ රටේ පවත්වාගෙන මේ අද ඉන්න විදියට ඉන්න ලැබෙනවා. දැන් මේ වෙනකොට ලෝක ජනගහණයෙන් ඔක්කොම මාත්‍ර ලබා දීලා තියෙනවා බිලියන 10ක් විතර මේ කොවිඩ් එන්නත්. දැන් මේ ලෝකයේ එන්නත් කරණයෙන් පස්සේ මේ වෙනකොට රෝහල් ගත වෙන ප්‍රමාණය ඒ කියන්නේ දැඩි සත්කාර ඒකක වලට යවෙන්නේ සහ මිය යන්නේ එන්නත් ලබා ගත නැති අය. ලංකාවේ රෝගීන් විශාල වශයෙන් වාතා නොවුනත් අපි මේ පහුගිය සතිය තුළ දකිනවා රෝගීන්ගේ වැඩිවීමක්. උදාහරණයක් වශයෙන් මම වැඩ කරන කොළඹ ජාතික රෝහලේ මීට සතියකට කලින් ලෙඩු 30ක් විතර වගේ තමයි ප්‍රතිකාර ගත්තේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන්. දැන් සංඛ්‍යාව 60 ගානකට වැඩිලා කියන්නේ දෙගුණ වීමක් වගේ අපි දකිනවා. ඒ වගේ ඇත්තටම අපි දකිනවා රෝගයේ නැවත වරක් මතුවීමේ අවදානමක් විශාල වශයෙන් තියෙනවා. අපි අපේක්ෂා කළ යුතුයි රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් ඉදිරි සති කිහිපය තුළ සිදු වේ කියලා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අරලේගා මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. 2022 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දින අරලේගා මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිමද පූජා භූමියක් ලෙස නම් කිරීමට අවධානය යොමු කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. එමෙන්ම මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීම කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් බැතිගිය සංදර්ශන, දන්සැල්, වෙසක් පහන් කූඩු තරඟ, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂාගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන, දහම් පාසල් සහ පිරිවෙන් නගා සිටීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වෙසක් උත්සව සංවිධානය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සමගි ජනබලවේගයේ බලයට පත් වූ වහාම රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ චාවකච්චේරිය මද්දුවිල්හිදී පැවති පාසල් දරුවන්ට සපත්තු ලබා දීමේ වැඩසටහනකට එක්වමින් රටේම දූදරු පරපුරට ප්‍රතිඥාවක් දෙනවා සමගි ජන බලවේග ආණ්ඩුව බලයට පත් වෙලා අපි ගන්න පළවෙනිම වැදගත් තීන්දුව පාසල් දූදරුවන්ට සපත්තු කුට්ටම ලබා දීමේ කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා මේ පොල්ලතු ශාලාව තුල පන්ති කාමර ක්‍රියාත්මක වෙනවා ගුරුවරුන්ගේ නිවාඩු කාමරයකුත් ක්‍රියාත්මක වෙනවා මේක තමයි අපේ රටේ ඛේදවාචකය මේකද අපේ රටේ පාසල් යන දූදරුවන්ටත් පත් වෙන ඉරණම දැන් ආණ්ඩුව කියනවා ඇවිදින මන්තිරු හරි වැඩගත් කියලා මං අහනවා ආණ්ඩුවෙන් ඇවිදින මන්තිරුට වැඩිය නරකද මේ වගේ පොල්ලතු ශාලා වෙනුවට පහසුකම් සහිත පන්ති කාමර ශාලා ලබා දී මිත්‍රවරුනි සමගි ජන බලවේග රජයක් තුල අධ්‍යාපනයේ සෞඛ්‍ය සංවර්ධනය අපි මුල්තැන ලබා දෙන්නට තීන්දුව කරලා හමාරයි මේ වගේ පොල්ලතු ශාලාවල මේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් අධ්‍යාපනය ලබන යුගය අවසන් කරලා හොඳ පහසුකම් තිබෙන පන්ති කාමරවල තමන්ගේ අධ්‍යාපනය කරගෙන යෑමේ ඒ යුගය සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා පසුගිය වසරේ මෙන්ම නව වසරේත ක්‍රිකට් උණුසුම ඔබට තිළින කිරීමට සියත අප සූදානම්. එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත සවියක් ලබා දීමට සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳ දැඩි විශ්වාසයක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුළට රැගෙනීමට සියත අපට මේ වන විට හැකි වී තිබෙනවා. ලෝක කුසලානයට පාර කියමින් දකුණු අප්‍රිකානු ඉන්දියානු තරඟ සංචාරයේ සියලු තරඟ සජීවීව ඔබ වෙත ගෙන එන්නට එම තරඟාවලිය සඳහා නිල විකාශන අයිතිය දැරූ සියත ටීවී අපට හැකියාව ලැබුණා. ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු තරඟ සංචාරයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2020 ලෝක කුසලානයට පැමිණෙද්දී සියත ටීවී අප ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත සවියක් වෙමින් ලෝක කුසලානයේ නිල විකාශන අයිතියද සියතට ගත්තා. ක්‍රිකට් වසන්තයෙන් පිබිදුණු ශ්‍රී ලංකාවට තවත් නැවුම් අත්දැකීමක් ගෙනෙමින් අබුඩාබි ටී10 ලීග් තරඟාවලියේද නිල විකාශන අයිතිය සියත අප හිමි කරගත්තා. පසුගිය වසරේ ක්‍රිකට් තරඟාවලි රැසක උණුසුම ලබා දුන් සියත ටීවී අප ජලිත් නව වසරේද ක්‍රිකට් උණුසුම එලෙසින්ම ඔබ වෙත සමීප කිරීමට සූදානම්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ සියලු තරඟ සජීවීව ඔබ වෙත ගෙන ඒම සඳහා නිල විකාශන අයිතිය සියත ටීවී ලබාගත් බව අප ඉතා සතුටින් ඔබට දැනුම් දෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.